පොතේ බලමු තවත් අපිට මෙන්න මෙහෙම ක්‍රමයකට අහනවා ඔයාලගේ. එතකොට දැන් මේකේ දීලා තියෙනවා ඉංග්‍රීසි වාක්‍ය කිහිපයක් දීලා තියෙනවා. ඔයාලට කියනවා පහත දී ඇති වගන්ති සිංහලට හරවලා ලියන්න කියලා. එතකොට ඔයගොල්ලෝ කරන්න මේ ඉංග්‍රීසි දීලා තියෙන වාක්‍ය ටික සිංහලට හරවලා ලියන්න ඕනේ. මෙහෙම ලියපුවාමත් ඔයාලට මේ හැම ලියන එකකටම වගන්තියකටම ලකුණු එක බැගින් හම්බ වෙනවා. හැබැයි මේකෙදි හරියට මේ ටික ලියලා තියෙන්න ඕනේ. දැන් බලන්නකෝ පළවෙනි එක තියෙන්නේ don't waste time. එතකොට උත්තරය ඔයාලා ලියලා තියෙන්න ඕනේ. time කියලා කියන්නේ කාලයනේ. එතකොට ඔයාලා මේකට කාලය අපතේ යවන්න එපා. එහෙම නැත්නම් කාලය නාස්ති කරන්න එපා. ඒ වගේ උත්තරයක් මේකේ ලියවිලා තියෙන්න ඕනේ. නැත්නම් කාලය නාස්ති නොකරන්න. එහෙම නැත්නම් කාලය අපතේ යවන්න එපා. don't කියන එකේ තේරුම මෙතන මේ n එකට apostrophes දාලා t දාපුවාම කියන්නේ එපා කියන එකයි. do කියොත් කරන්න don't කියන්නේ එපා කියලයි. waste time කියලා කියන්නේ waste කියන්නේ නාස්ති කරන්න එපා. time කාලය නාස්ති කරන්න එපා. උත්තරේ ලියවෙන්න ඕනේ එහෙමයි. එහෙම නැත්නම් කාලය අපතේ හරින්න එපා. ඒ වගේ සමාන උත්තර වලට ඔයාලා ලකුණු හම්බ වෙනවා. මෙන්න මෙතන හරි වැදගත් අපිට. මේ let's කියලා කියපුවාම අනිවාර්යයෙන්ම යෝජනාවක්. එතකොට ඔයාලගේ උත්තරේ අනිවාර්යයෙන් මේකේ වෙන්න ඕනේ let's go home කියොත් මේකට වෙන මොකක්ද කියලා හරියන්නේ නැහැ. උත්තරේ වෙන්න ඕනේ අපි ගෙදර යමු කියලාමයි තියෙන්නේ. let's go home. let's go home. let's go to school. අපි පාසලට යමු. එතකොට හැම වෙලාවෙම මේ මුලට let's කියලා එන. ඔයාලට එහෙම එනවා. දුන්නාම අපි ඒකෙන් කරන්න ඕනේ හැම වෙලෙම යෝජනාවක් තමයි කරන්න ඕනේ. එතකොට අපි ගෙදර යම්. මෙන්න මෙතන අහනවා what is this? මේකේ වැදගත්කම තමයි මෙන්න මේ this කියන කෑල්ල. what is this? එතකොට උත්තරේ එන්න ඕනේ මේ කුමක්ද? නැත්තම් මේ මොකද්ද? what is this කිව්වොත් මේ මොකද්ද? නැත්තම් මේ කුමක්ද? it is a red pen. දැන් මෙහෙම දුන්නාම සමහරු ලියනවා මේක රතු පෑනක් කියලා. ඒක වැරදි. හේතුව තමයි මෙතන තියෙන්නේ it කියලා. ඔයාලා එතකොට ලියවෙන්න ඕනේ it කියලා කිව්වොත් උත්තරේට යන්න ඕනේ ඒක කියලා. එතන තමයි වැදගත් මේකේ. ඒක red pen කිව්වොත් ඒක රතු පෑන. ඔයාලා සමහර විට මේක කියනවා ඒක රතු පාට පෑනක් කියලා. ඒත් කමක් නැහැ. it is a red pen. ඒක රතු පෑනක් නැත්නම් ඒක රතු පාට පෑනක්. ඒ මොනවටත් උත්තරේ ලකුණු හම්බ වෙනවා. I can කියන්නේ මට පුළුවන් කියන එකනේ. I can. I can't කිව්වොත් මට බෑ. එතකොට can කියන්නේ පුළුවන්, can't කියන්නේ බෑ කියන එකයි. දැන් I can do it කිව්වොත් මට පුළුවන් ඒක කරන්න. මට පුළුවන් ඒ කරන්න කිව්වත් හරි ඒක කරන්න කිව්වත් හරි. මට පුළුවන් ඒක කරන්න. I can do it. දැන් මොකක් හරි ටීචර් කිව්වොත් එහෙම can you do it කිව්වොත් yes I can do it. මට ඒක කරන්න පුළුවන්. ඒ පස්සේ අහනවා don't play with fire. දැන් අපි ඉස්සෙල්ලා don't කියපුවා මේකේ තියෙනවානේ don't කියන්නේ එපා. play කියපුවාම ඔයගොල්ලෝ දන්නවා සෙල්ලම් කරනවා නැත්නම් සෙල්ලම play. fire කියන්නේ ගින්දර. with කියන්නේ සමග. එතකොට මේකෙන් උත්තරේ කියන්නේ don't play with fire. ඒ කියන්නේ ගින්දර සමග සෙල්ලම් කරන්න එපා. නැත්නම් ගින්දර සමග සෙල්ලම් නොකරන්න. මොකද සමහර කට්ටිය ගින්දර එක සෙල්ලම් කරනවා. එතන උත්තරේ එන්න ඕනේ ගින්දර සමග සෙල්ලම් නොකරන්න. මොකද ගින්දරයක සෙල්ලම් කරොත් අනතුරුදායක තත්ත්වයන් වැඩි. ඒ නිසා අපිට සමහර තැන්වල ගහලා තියෙනවා don't play with fire. ගින්දර සමග සෙල්ලම් නොකරන්න. එහෙමයි එකේ එන්න ඕනේ. දැන් බලන්න පුතේ මේකේ තියෙනවා I can help. දැන් ඔයාලා can කියන එක හොඳටම දන්නවා. can කියන්නේ පුළුවන්. එතකොට help කියලා කියන්නේ උදව් කරනවා. එතන නම් කොහොමද මේක ලියවෙන උත්තරය? මට උදව් කරන්න පුළුවන්. මට උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ලියලා පුළුවන් මට පුළුවන් උදව් කරන්න. මට උදව් කරන්න පුළුවන්. මට පුළුවන් උදව් කරන්න. දෙකම හරි. I can help. ඊළඟට කියනවා මෙන්න මේකෙදි come back. දැන් මේවා ටික සාමාන්‍යයෙන් අපිට නුහුරු වචන වාගේ. come දැන් come කියපුවාම දන්නවා වචනේ තේරුම. back කියන්නේ ආපසු වෙන්න. එතකොට come back කියපුවාම උත්තරේ ඔයාලා ලියලා තියෙන්න ඕනේ ආපසු එන්න. come back කිව්වොත් ආපසු එන්න. ඔයාලා උත්තරයි උත්තර ලියන්න තියෙන්නේ. දැන් ඔයාලට අහන්නේ come back කියලා දෙනවා තේරුම ලියන්න. උත්තරේ වෙන්න ඕනේ ආපසු එන්න. එච්චරයි. put your hands down. දැන් down කියන එකේ තේරුම දන්නවද? down කියන්නේ පාතට දාන්න. මොකක් හරි දැන් down කරන කියන්නේ පාතට. up කිව්වොත් උඩ, down කිව්වොත් පාතට. දැන් මේකේ මේ තියෙන්නේ විධානයක් තියෙන්නේ. put your hands down. දැන් ටීචර් කියනවා ඔයාලට පන්තිකාවනකොට put your hands down. hands කියලා කියන්නේ අත්.
ඩවුන් කියන්නේ පල්ලට දාන්න. එතකොට උත්තරේ එන්න ඕනේ ඔබේ අත් පහළ දමන්න. ඔබේ අත් පහළට දමන්න. නැත්තම් පහළ දමන්න. ඒක තමයි මේ විධානයෙන් දෙන්නේ. Put your hands down. ඔබේ අත් පහළට දමන්න. නැත්තම් පහළ දමන්න. ඊළඟට මෙන්න මෙතන බලන්න මේක විශේෂයි. Run to the wall. දැන් මේක නම් බලපුවාම පේන නිකන් පිටියට දුවන්න වාගේනේ. මේකේ තේරුම එන්න ඕනේ. Run to the wall කියපුවාම මේක සුවිශේෂයි වලට තියෙන run to the wall කිව්වොත් බිත්තිය දෙසට දුවන්න කියලායි ලියවෙන්න ඕන. දැන් මේ තරංගයක් තියෙන වෙලාවේදී බිත්තිය දෙසට දුවන්න. ටීචර් කියනවා බිත්තිය දෙසට දුවන්න කියලා. ක්‍රීඩාවක් කරන වෙලාවට ළමයි පොළොවේ තියාගෙන ටීචර් කියනවා එහා පැති බිත්තිය තියෙනවා නම් run to the wall කියලා. ඒ කියන්නේ බිත්තිය දෙසට දුවන්න. ඒ දිශාවට දුවන්න කියලායි මේකෙන් අදහස් කරන්නේ. එතකොට ඔන්න පුතේ වෙන්න මේ ආකාරයට දෙන වචන ටික නැත්නම් වගන්ති ටික ඔයාලට එක් අවස්ථාවක දෙනවා සිංහලයට හරවන්න. අනිත් පැත්තෙන් එනවා මෙහෙම දීලා හිටන් ඉංග්‍රීසියට හරවන්න. මේ ක්‍රම දෙකම ඔයගොල්ලෝ මේකෙදි අධ්‍යයනය කරගන්න ඕනේ.